Buddhang sarenang gaccha. Dhammang sarenang gacchami. Dutiyang pi dhammang sarenang. Dutiyang pi sanghang sarenang gacchami. Tatiyang pi buddhang sarenang gacchami. Tatiyang pi dhammang sarenang gacchami. Tatiyang pi sanghang sarenang gacchami. Panati pata viramani sikha padang samadhyami. Adinna dana viramani sikha padang samadhyami. Kamesu micchacara viramani sikha padang samadhyami. Musavada viramani sikha padang samadhyami. Suramiraya majjhapama dattana viramani sikha padang samadhyami. Sadukiyana samantha chakhavalesu atra gacchantu devata saddhammam muni rajassa sunantu sagga mokkhadam. Dhamma savana kalo ayam badanta. Dhamma savana kalo ayam badanta. Dhamma savana kalo ayam badanta. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Addu loko viparinama dhammo attano loko anabissaro assato loko sabbang pahaya gamaniyang atitto loko uno tanha daso. Imeko maharaja chattaro dhammo desa
Janata passata arahata samma sambuddhena yeham disvacca sutvacca agarasma anagariyam pabbajita. Dharma Srivana Bilasi Karunika Satpurusa Pinnatuni Pinnat NSBM Harita Sarasaviye Harita Sarasavi Shishya Taruna Pinnat Dua Daruvani NSBM හරිත සරසවියෙහි ඇදුරු මඬුල්ලෙහි පින්වත් සම්භාවනීය වූ සදැහැති ඇදුරුතුමනි ඇදුරුතුමියනි ඉතා වටිනා වූ දුර්ලභ මිනිස් ආත්ම භාවයක් තුල අප ගත කරන ජීවිතය පිළිබඳව එවගේම ජීවිතය හා ලෝකය පිළිබඳව මනා අධ්‍යක්ීම් සම්භාරයක් ලබා ගනිමින් ජීවිතය හා ලෝකය පිළිබඳව ධර්මානුධර්ම පිළිවෙත තුල පිහිටා තථාගත බුද්ධ දේශනාව අනුව යමින් මේ හෝරාව තුල සිද්ධ කරන ධර්මානුශාසනාව NSBM හරිත සරසවියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ එකතුව සිද්ධ කරන මහානීය ධර්ම දානමය පින්කමක් හරිත සරසවියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ එකමුතුව විශේෂ කොට වශයෙන් 19.1 ඒ ශිෂ්‍ය ඛණ්ඩායමේ අධ්‍යයන වර්ෂයට නියමිත ඒ ශිෂ්‍ය ද්වාදරුවන්ගේ සංවිධායකත්වය සහ NSBM අපේ මුහුණු පොතෙහි ඒ තාක්ෂණික සංනිවේදන පිටුව හරහා මේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහා අවශ්‍ය ධර්ම දානමය පින්කමක් විදියට මේ ධර්ම දානමය පින්කම බණ දේශනාව විකාශනය කරනවා දහස් ගණනින් ඒ උතුම් වූ සද්ධර්ම දේශනාවෙහි වටිනා ධර්ම කරුණු කාරණාවන් ශ්‍රවණය කොට කුසල් සිත් උපදවා ගැනීමට අවශ්‍ය කරන ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියක පිහිටා සිද්ධ කරන මහානීය පින්කමක් ධර්ම දානමය පින්කමක් මේ ධර්ම දානමේ පින්කමේ අරමුණ වශයෙන් යොදාගත්තේ 2021 හි අගෝස්තු පළමු 15 වෙනි දින මේ මාසයේ 15 වෙනි දින කොරෝනා වසංගත රෝගී තත්වයෙන් මිය ගිය වසර 24ක් වියති සසෙත් දිනෙල්ක සොයුරාණන්ට පින්පෙත් අනුමෝදන් කිරීම සඳහා සිද්ධ කරනු ලබන මාහැඟේ හිතයිශීවරයේ අමතක නොකර සමකාලීන අධ්‍යාපනය ලැබූ තම අධ්‍යයන වර්ෂයේහි එකට එකතුව ශිල්ප ඥාන ලබා ගනිමින් සිට කොරෝනා වදුරින් මිය ගිය සසෙත් දිනෙල්ක පුතණුවන්ට පින් දීම සඳහා එවැගේම තවත් අරමුණක් වශයෙන් මේ අවුරුදු එකහමාරකට පෙර මිය ගිය 59 වන වියේ පසු ඒල් ජිනදාස පියාණන්ට එනම් ඉසාන් බුද්ධික පුතණුවන්ගේ පියාණන්ට පින්පෙත් අනුමෝදන් කිරීමට එවගේම
මීට මාස 4කට පෙර මිය ගිය දෙස්නා කුමුදුනි මෑණියන් වසර 59ක් ආයුෂ භුක්ති විඳලා මිය ගිය ඒ මෑණියන්ට එනම් විහාරා තිලකරත්න දුවනියගේ මෞතුමිය ඇතුළු කොරෝනා උවදුරෙන් ජීවිත අහිමි වූ මිය පරලොව ගිය සියලු ලක්වැසි ලෝවැසි සැමටත් NSBM හරිත සරිසවියේ සරසවේ ශිෂ්‍ය ප්‍රජාව නමින් එවැගේම NSBM හරිත සරසවියේ ඇදුරු මඬුල්ලේ ඒ පින්වත් ඇදුරු තුමල්ලා තුමියන්ලා නමින් මිය ගිය ආදී කොට ඇති පින් බලාපොරොත්තු වන සැමට පින් පෙත් අනුමෝදන් කිරීමේ මහඟු උදාර ධර්ම දානමය පින්කමක් තමයි මේ සිද්ධ කරන්නේ. මුළු මහත් ලෝකයක්ම දරුණු වසංගතයක් කාල විපත්ති බහුල යුගයක් තුල දුර්ලභ මිනිස් උපතක් දායාද කරගත්තු අපේ අප්‍රමාදීව කුසල් දහම් වඩන්නට අප්‍රමාදීව වීරයවන්තව සිහියෙන් නුවණින් ක්‍රියා කරන්නට අවශ්‍ය කරන ධර්මෝපදේශයන් බුදු දහමෙහි උපදේශයන් වෙන කවර දාටවත් වඩා අපට අනුස්මරණයට වඩා සිහියෙන් නුවණින් ධර්මයෙහි පිහිටා ධර්මයේ ආභාසය තුළින් ඝෝර භයංකර කටුක සසරෙන් අතමි දෙන්නට අවශ්‍ය කරන ප්‍රායෝගික චිත්තාභ්‍යාසයක් විදියට ධර්මය තුළ පිළිවෙත් අනුගමනය කිරීමට තථාගත බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා ඒ අනුව තරුණ දුවා දරුවන් විදියට මේ වකවානුව තුළ වැඩිහිටි මව්ද මව්පියන් වගේම කුඩා ලදරු ළමා ලපටින් මෙන්ම මේ කිසිදු වයස් භේදයකින් තොරව අපි හැම කෙනෙක්ම ජීවිතය හා ලෝකය පිළිබඳව ගැඹුරින් සිතා මතා කටයුතු කරන්නට ධර්මානුධර්ම පිළිවෙත්වල යෙදී කටයුතු කරන්නට අවශ්‍ය කරන කුසලාභ්‍යාසයක් කොට මේ ධර්මයේ අත්දකින්නට අවශ්‍ය වෙනවා. වටිනා වූ වැදගත් අරමුණු කිහිපයක් මුල් කරගෙන මාහැඟීත්වයෙන් සිද්ධ කරන ධර්ම දානමය පින්කමක් තුළ මියගිය ඒ අයට පරලොව සැප ප්‍රාර්ථනා කරමින් පින්පෙත් අනුමෝදන් කරන්නට මෙන්ම ජීවත්ව ඉන්න හැම කෙනෙකුටම කාල විපත්ති බහුල මේ කාලයේ සියලු රෝග දෝෂ භය උපද්‍රව දුරු කරගෙන හැම දිනාටම සුවසහනීය වේවා කියන ලෝක විපත්තියක් වූ මේ විෂණකාරී වසංගතයෙන් හැම දිනාම මිදී සුවසහනේ වේවා කියන හැඟීමත් ඇති කරගන්න. බණ ඇසීමේ අගනා පින්කමක් විදියට ධර්ම දානමය පින්කමක් විදියට ඉතාමත් වටිනා වූ කරුණු තුනක් තමන් ළඟ තමන් සතු පරම ලාභයක් විදියට තමන් සන්තක තිබෙන්නට ඕන මනවින් ධර්මය ශ්‍රවණය කරලා මනවින් ධර්මඥානය දියුණු කර ගන්නට අවශ්‍ය කරන ප්‍රධාන කරුණු තුනක් තථාගත බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා ඒ අනුව සීලය සිහිනුවන ශ්‍රද්ධාව කියන මේ කරුණු තුන ඉතාමත් වටිනා වූ යහගුණ පිළිවෙත් කාරණා විදියට ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම කෙනෙකුටම අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි තථාගත බුදුරජාණන් වහන්සේ
kaya vak mano sangvare pihiti dharma shravanaya karana dharma shravakaye shravikavak minma dharmaya desana karana desakaye tulat minami silaya sihinuvana shraddhava kiyana me karana itamat vedagat wenawa තථාගත බුද්ධ දේශනාව තුළ ඇති විශේෂත්වය තමයි මෙන්න මේ කාරණා තුනෙහි මනාව පිහිටා කටයුතු කිරීම තුළින් උදාරතර කුසල සම්භාරයක් අත්පත් කර ගන්නට පුළුවන්කම තිබෙනවා සීලය කියලා කියන්නේ කය වචන දෙකේ කාය වාචානං සමෝදානං සීලං කය වචන දෙකේ හොඳ පැවැත්ම කායික වාචසික සංවර සීලී බව සීලයේ පිහිටා කටයුතු කරන්නෙකු තුල තිබෙන වටිනා වූ පැවැත්ති හේතු දියුණු කරගත් යුතු දහම් පිළිවෙත් කුසල් වැඩෙන පිළිවෙත් සමුදායකින් අංශ දෙකක් ඒ අනුව කය වචන දෙක සංවරව තබා ගැනීමේ ඒ වටිනා పూర్ව ප්‍රවේශයක් විදියට ගේහසික සීලය දෛනික සීලය නিত্য සීලය වශයෙන් ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංච සීලය සමාදන් වුනේ දුසිරිත වලින් වැළකීලා අවම වශයෙන් මෙන්න මේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ වගේම සදහැති අවබෝධ ඥානයකින් යුක්ත මානවක චරිතයක් මානවිකා චරිතයක් විදියට මානව මානවිකාවන් විදියට විශේෂයෙන්ම වෙන කවරදාටවත් වඩා මෙවැනි ධර්ම ඥානය ලබා ගැනීමට අවශ්‍ය සම්නිවේදනය ධර්ම දානමය පින්කම් වල දායකත්වයේ දැරීමත් ඒ සඳහා විශේෂ අවස්ථාවක් මේ කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිතව යොදා ගැනීමත් ඉතාමත් වාසනාවක් ඒ සඳහා සුවිශේෂී සත්පුරුෂ යහගුණ සම්පත්තියක් මේ තරුණ දරුවන් තුල NSBM හරිත සරසවි මේ සිසු දරුවන් තුල තිබීම ඉතාම වටිනවා ඒ සඳහා පැවතිය යුතු ಗುಣධර්ම සීල සම්පත්තියේ පිහිටා කටයුතු කරන්නට වන ಗುಣධර්ම කාරණා දෙකක් තමයි කාය වාචානං සමෝදානං සීලං කය වචන දෙකේ සංවර පැවැත්මේ එසේ නොමැතිනම් සමෝදානය සංවර සීලී පිළිවෙත එනිසා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම ශ්‍රවණය කරනකොට ධර්ම දානයේ පිහිටා කටයුතු කරනකොට ධර්ම දානය තුළින් ලැබෙන කුසලය පුණ්‍ය සම්භාර ධර්මයේ බලවත් වී කුසල සම්පත්තියක් බවට අනුමෝදන් වන්නට ශක්තිමත් කුසල දායාදයක් බවට පත් කර ගන්නට ඒ සීලවන්ත භාවයේ වටිනව පළවෙනි කාරණාව ධර්ම ශ්‍රවණයේදී වටිනා වූ පළවෙනි කාරණාව ඒ වගේම නුවණින් කටයුතු කිරීමත් එක්ක ඊට ආකල්පමය වශයෙන් ඊටමත් වටිනා වූ නුවණින් කටයුතු කිරීම සිහියෙන් කටයුතු කිරීම ඊටමත් වටින කාරණාවක් ඒ දෙවන කාරණා විදියට සිහිය තැන්පත් සිතක් නැතිව නුවණක් පහළ වෙන්නේ නැහෙනි තැන්පත්ක් සිතක් තුළ සංවර කළ සිත සලසයි සුවසෙත තැන්පත් සිතක් තුළමයි සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්න නුවණින් කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. තැන්පත් සිතක් තුළ සිහිය උපදවාගත්තු සිතක් තුළ තමයි නුවණක් දියුණු වෙන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නුවණ විදියට ප්‍රඥාව විදියට තථාගත බුදුරජාණන් වහන්සේ නම් කළේ ත්‍රිශික්ෂාවෙහි ඒ ප්‍රඥාවන්ත භාවය කියලා හැඳින්වුවේ
ප්‍රඥාව ත්‍රිශික්ෂාවේ ප්‍රඥාවන්ත අංගය හැඳින්වේ. යහපත් දැකීම නිවැරදි දැකීම සහ නිවැරදි කල්පනාව. ඒ අනුව තමයි සිහිය ඉතාමත් වටිනවා සම්මා සතියත් එක්කම දැකීම කල්පනා කිරීම සිහියෙන් සිද්ධ කරන්නට ඕන නිසා තමයි නුවණක් පහළ වෙන්නේ නැති විවිධ දුසිල් භාවයන් සහ ඒ වගේම අවසිහිය දුරු කරගෙන සිහියෙන් නුවණින් සංවරශීලී පිළිවෙතින් ධර්ම ශ්‍රවණී කිරීමේ වටිනාකම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම ඊළඟ කාරණේ විදියට තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ශ්‍රද්ධාව කුල පුත්‍රයෙක් තුළ කුල දියණියක් තුළ බොහෝ පින් වැඩෙන්නට පින් බලවත් වෙලා කුසල් දියුණු වන්නට ශ්‍රද්ධාව ඉතාම වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සද්දෝ කුල පුත්තෝ බහුම් පුඤ්ඤං පසවති. ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයා තුළ කුල දියණිය තුළ බොහෝ පින් දහම් සිද්ධ කිරීමේ හැකියාව ඒ කුසලවන්ත සක්කිතාව ඇති කර ගන්නවා. එනිසා මෙන්න මේ වඨිනා සීලය නුවණින් යුක්ත බව ශ්‍රද්ධා සම්පන්න වීම තථාගත බුදුරජාණන් වහන්සේ ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවකයෙකු තුළ මෙන්ම ධර්ම දේශනා කරන දේශකයෙකු තුළ ධර්මය ආවරණය කරලා ධර්මය දායාද කර දෙන බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් තුළ විශේෂ කොට වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳ අවබෝධ ඥානයෙන් ධර්මඥානයෙන් යුක්ත ධර්ම ශ්‍රාවකයෙකු තුළ බුදුහාමුදුරුවන්ගේ අනුගාමිකයෙකු තුළ ඇති කරගත යුතු වටිනා වූ කුසලතාවයන් විදියට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා. පින්නතුනේ පින්වත් සරසාවේ ඇදුරු මනුල්ලේ පින්නතුනි පින්වතියනි එවැගේම සරසාවේ සිසු දූ දරුවන් ඇතුළු ඒ ප්‍රජාව නියෝජනය කරමින් ධර්ම ශ්‍රවණය කරන මේ වෙලාවේ කල්පනා කර ගන්නට ඕන යම් කෙනෙකුට තුට්ටු පඳුරක් තෑග්ගක් දෙන විට ඒ දෙන තුට්ටු පඳුර තෑග්ග සුළු ඉතා අල්ප තෑග්ගක් වටිනාකමින් අඩු දෙයක් වුණත් තෑග්ගක් දායාදයක් විදියට දෙන ඒ වටිනා දායාදයේදී දෙන අයගේ ආකල්පය එහෙම නැත්නම් ඉරියව්ව හෙවත් දෙන ආකාරය අනුව ඒ දීමනාව උසස් හෝ පහත් බවට පත් වෙනවා. මේ දේශනාව තුල තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ බුද්ධ වාසිතය තථාගත බුදුහාමුදුර දේශනා කළ නිර්මල ධර්මයේ ඒ උතුම් දහම් කරුණු පිළිබඳව ශ්‍රද්ධාවෙන් නුවණින් සිහියෙන් අවබෝධ කරගෙන ජීවිතය හා ලෝකය පිළිබඳව හොඳින් මෙනෙහි කරලා මේ ධර්මය පිළිබඳවම පිහිටා සිහිය පිහිටා කටයුතු කිරීම තුළින් ලැබෙන පුණ්‍ය සම්භාරය හිතින් හිත යාවෙන පින්කමක් විදියට සසිත දිනෙල්ක සොයුරාණන්ට එවාගේම ගිනදාස පියාණන්ට එවාගේම දිස්නා කුමුදුනි මෑණියන්ට වගේම හරිත සරසවියේ ඇදුරු මඩුල්ලේ සේවය කරන කාර්ය මණ්ඩලය සේවය කරන මෙන්ම NSBM සරසවියේ අධ්‍යයන වර්ෂවල අධ්‍යයන කටයුතු කරමින් ඉඳලා ඒ අය කාල සීමාව අවසන් වෙලා අද ලංකාවේ ලෝකයේ විවිධ රටවල සිටින ඒ අය ඇතුළු කොට ඇති ඒ අය සිහිපත් කරන පරිදි තමන් නමින් මිය ගිය ඥාතීන්ට පින් පිය අනුමෝදන් කරන්නට නම්
ධර්මශ්‍රවණයේදී මේ ධර්ම දායාදයේදී පින් කුසල් වැඩෙන්නට නම් සිහියෙන් නුවණින් ඒ උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කිරීමේ වටිනාකම හිතින් හිත යාවෙන පින්කමක් බවට පත් වෙන්න තම සමීපතම යන් තමන් අතහැර යන කාලවකවානුවක් විදියට ඒ මිය පරලෝකීය තම සමීපතම හිතමිතුරන් මෙන්ම මව් දෙමව්පිය ඥාති හිතයිසීන් ඒ ඇතුළු ඒ හැම කෙනෙකුටම පින් දෙන්න අපිට අතින් අත යමක් සජීවීව මුහුණට මුහුණ දැක බලා අතින් අත යමක් දෙනවාට වඩා මිය පරලොව ගිය අය සඳහා පින් දීම හිතින් හිත යාවෙන පින්කමක් විදියට බුදුරජාණන් වහන්සේ පින් දීම හරි හැටි කිරීමට නම් හැම කෙනෙක්ම ධර්මාශ්‍රවණී අග්‍රඵලය ලබා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ අනුව මේ ධර්ම දේශනාවෙහි මාතෘකාව වශයෙන් යොදාගත්තේ අංගුත්තර නිකායේ රට්ඨපාල සූත්‍රය. අංගුත්තර නිකායේ රට්ඨපාල සූත්‍රය තමයි මාතෘකාව විදියට යොදා ගන්නට හේතුණු. මේ සූත්‍රයේ නිදාන කතාවෙහි ඉතා වටිනා වූ පණිවිඩයක් ලබා දෙනවා. ජීවිතයට මේ ලෝකයේ පවතින ස්වභාවයට මුහුණ දෙන්නට කුසල සම්පත්තියක පිහිටා සිහියෙන් නුවණින් වීරියවන්තව කටයුතු කිරීමේ මානව සත්‍යතාවය මිනිසාට ලබා දෙන හැකියාව රට්ඨපාල සූත්‍රයේදී දහම් පිළිවෙතක පිහිටා අප්‍රමාදීව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන කදිම අගනා වටිනා සූත්‍ර දේශනාවක්. මේ දේශනාව දේශනා කොට වදාළේ කෝරව්‍ය නැමැති රජ කෙනෙකුට. ඉස්සර කාලේ එහෙම නැත්නම් දඹදිව තථාගත බුදුරජාණන් වහන්සේ දඹදිව ජීවමාන කාලයේ වැඩ සිටිනවදී දවසක් කුරු රටේ කෝරව්‍ය කියලා රජ කෙනෙක් රජකම් කළා. ඉතාම වියපත් මහලු වියටපත් වෙලා ඉන්න මේ රජතුමා රටේ ප්‍රසිද්ධ උයනක් තිබුණා. ඒ උයනට ගියා. මේ කාලේ උසස් අයගේ සිරිතක් තමයි සිද්ධාර්ථ කුමාරයා. ඒ සිද්ධාර්ථ කුමාරෝත්පත්ති කතාව තුළදී උයන් කෙළියට ගිය අවස්ථා තුනක් ගැන සඳහන් වෙනවනේ. ඒ වගේ ඉන්දියාවේ උසස් සිටු පවුල්වල රජ පවුල්වල රජවරු සිටුවරු උයන් සිරි නැරඹීමේ ඒ විනෝදජනක සහ දැහැමි විවේකයක් කොට සලකා කඩයුතු කිරීමේ නිවිසනසිල්ලේ කඩයුතු කිරීමේ දිනපතා ක්‍රියාවක් විදියට මේ විදියට කටයුතු කළා. මේ උයනට ප්‍රසිද්ධ රමණීය උයනට ගිය මේ කෝරව්‍ය මහරජතුමා ඉතාමත් වටිනා වූ අවස්ථාවකට මුහුණ දෙනවා. ඒ තමයි උයන් පල්ලා එහෙම නැත්නම් උයන මුර කරන කෙනා රජතුමාට කතා කරලා කියනවා පැවිදි වූ රට්ඨපාල කියලා සිටු පුත්‍රයෙක් මේ උයනේ ගසක් යට සිටිනවා. රට්ඨපාල කියලා සිටු පුත්‍රයෙක් පැවිදි වෙලා මේ උයනේ රජතුමනි ගසක් යට සිටිනවා. මේ රජතුමා ඒ පණිවිඩය අහලා හරිම සතුටටපත් වුණා. රට්ඨපාල කියන මේ නම අහපු ගමන් මේ කුරු රට ප්‍රදේශයේ ඉතාම සම්භාවනීය
එවාගේම දැනුගත් සහ පිළිගත් සිටු පරපුරක කෙනෙක්. මේ රටේ ප්‍රධාන සිටු පවුලේ හිටපු එකම පුතා කියලා කල්පනා කරනකොට මේ කෝරව්වේ රජතුමාට මතක් වුණා. රත්තපාල කියන මේ නම අහපු ගමන් සතුටටපත් වුණේ ඒකයි. මෙන්න මේ රත්තපාල නමින් සිටු පුත්‍රයෙක් පැවිදි වෙලා ඉන්නවා කියලා මෙහෙම පණිවිඩය අහපු ගමන් බැහැ දකින්න යන්න ඕනේ රත්තපාල ස්වාමීන් වහන්සේ උන්වහන්සේ බැහැ දකින්න ඕන දැන් දැන්මම කියලා මතක් වුණා. ඒ අනුව ගිහිල්ලා ආචාර කරලා කලාලයක් රජතුමා ඒ රාජසේවකයන් කලාලයක් එළුවා තවත් කලාලයක් එළුවා. මේ වෙලාවේ ගසක් යට පළක් බැඳගෙන මේ භාවනා කරන රට්ටපාල හාමුදුරුවෝ අමතනවා අමතලා රට්ටපාල හාමුදුරුවන්ට ස්වාමීනි මෙන්න මේ කලාලයෙහි වැඩ හිඳින්න කියලා ආරාධනා කළා. නැත මහරජතුමනි මේ මා වැඩ හිඳින ආසනය මට ප්‍රමාණවත් කියලා සිහිපත් කළා. ප්‍රතික්ෂේප කරා මේ කලාලේ වැඩ ඉන්න එක. එහෙම ප්‍රතික්ෂේප කරලා තමන්ගේම අසුනේහි වෙනසක් නැතුව වැඩ හිටියා. මේ වෙලාවේ කෝරාව්‍ය කියන මේ රජතුමා කුරු රටේ මහරජතුමා රාජ්‍යපාලකය. මේ රජතුමා රට්ටපාල හාමුදුරුවන්ගෙන් අහනවා, ඔබ වහන්සේ මේ තරුණ වයසේදීම පැවිදි වන්නට තීරණය කළේ ඇයි? ඒ සඳහා පිළිතුරු වශයෙන් රට්ටපාල හාමුදුරුව සිහිපත් කරනවා, අද මේ ධර්ම දේශනාවට මාතෘකා කළ පාලි පාඨය තමයි රට්ටපාල සූත්‍රයේ සඳහන් පාලි පාඨය තමයි මම සිහිපත් කළේ. ඒ ආරම්භ කරගත්තේ රට්ටපාල හාමුදුරුවන්ගෙන්. රජතුමා අහපු, ඔබ වහන්සේ ඇයි මේ ආකාරයෙන් මේ තරුණ වයසේදීම පැවිදි වෙලා ඉන්නේ කියලා. ඒ අනුව රට්ටපාල හාමුදුරුව කෝරව්වේ රජතුමාම තලා පින්වත් මහරජතුමනි සියල්ල අවබෝධ කොට දැනගත් සියල්ල දක්නා වූ සියල්ල අවබෝධ කොට දැනගත් සියල්ල දන්නා වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝවැසි අපි කාගේ ජීවිතවල පවතින ස්වභාව ධර්ම හතරක් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ කරුණු මටත් අසන්නට ලැබෙනවා. මා ඒ ගැන සිතා බලනවා. නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ ඒ උතුම් වූ ධර්මයේ ඒ වටිනා කරුණු කාරණා මට දේශනා කළා. ඒවා මගේ සවන්පත්වල රැව් පිළිරැව් දෙනවා. දසවනේ තුල බුදුහාමුදුරෝ මෙන්න මේ ජීවිතය හා ලෝකය පිළිබඳ අප කාගේ ජීවිතවල පවතින ස්වභාවය, ස්වභාව ධර්ම හතරක් විදිහට පවතින ජීවිතවල පවතින ලෝකයේ පවතින ඇත්ත ඇති සැටියෙන් පවතින ස්වභාව ධර්ම හතරක් බුදුහාමුදුරෝ මට දේශනා කළා. ඒ දේශනා කළ ස්වභාව ධර්ම හතර තුල පවතින යථාර්ථයයි මම අවබෝධ කරගෙන ඒ ප්‍රසාද ධර්ම ප්‍රසාද සිතුවිල්ලෙන්මයි මේ තරුණ අවදීම මම පැවිදි වුණේ කියලා රට්ටපාල හාමුදුරුව මේ කෝරව්වේ රජතුමාට සිහිපත් කරනවා. ඒ අනුව ඒ කරුණු මට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වගේම ඒ කරුණු හරියටම මට අත්දකින්න ලැබුණ මේ ජීවිතය තුළ. මා ඒ ගැන සිතා බැලුවා. හරියටම හරි යථාර්ථය ඇතඹුලක්සේ මේ ජීවිතය පිළිබඳව
ඇත්ත ඇති සැටියෙන් සොයා ගන්නට මට හැකියාව ලැබුණා. ඒ කරුණු හතර ඇත්ත බව මට තේරුණු නිසායි මම පැවිදි වෙලා මේ බ්‍රහ්මචර්යාව තුල හැසිරෙන්නේ මේ බ්‍රහ්මචර්යාව තුල පිහිටා කටයුතු කරන්නේ කියලා රත්තරන් හාමුදුරුව කෝරාවිය රජතුමාට සිහිපත් කළා. මොනවාද ස්වාමීනි ඒ කරුණු කියලා කෝරාවිය රජතුමා නැවතත් විමසනවා පිළිවදන් පිළිතුරු වශයෙන් රත්තරන් මහරහතන් වහන්සේ දේශනා කරනවා. පළමු වන කරුණ විදියට අපගේ මේ ජීවිතය අස්ථිරයි. ඇසිපිය හෙළන වාරයක් ගානේ ඇසිපිය හෙළන වාරයක් ගානේ හැම මොහොතකම අසුරු සනක් ගහන වාරයක් ගානේ ඉතා සුළු කාලයක්වත් ස්ථීරව පවතින්නේ නැ වෙනස් ස්වභාවයටපත් වෙනවා. සියල්ල වෙනස් ස්වභාවයටපත් වෙනවා. විපරිණාම ධම්මා කියලා හඳුන්වන්නේ ධර්මයේ ඒකයි. අනිත්‍යයි නිතරම ඊතා වේගයෙන් වෙනස් වීගෙන යනවා. අපගේ ශරීරයත් හිතත් මේ දෙකම එක වගේ විදුලි වේගයෙන් වෙනස් වෙන දේවල් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් මම කියා හිතා ගන්නවත් බැරි ආකාරයට මේ මම වෙනස් වෙනවා. මාගේ හිත තුල තියෙන මේ හිතේ තියෙන චිත්ත වීති සිතුවිලි හිත තුල හට ගන්නා සිතුවිලි ධාරාවන් වෙනස් වීගෙන යනවා. මේ පළවෙනි කාරණේ විදියට රත්තපාල සූත්‍රයේදී රත්තපාල හාමුදුරුවන්ට තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උදාරතර ධර්ම කරුණු හතරෙන් ස්වභාව ධර්ම හතරක් විදියට මේ ස්වභාව ධර්ම හතරෙන් පළමු යන්න විදියට සියල්ල අස්ථීරතාවයට පත් වෙලා යනවා කියන ස්වභාවය පෙන්නුම් කළා. එය සඳහන් වෙන්නේ අද්දුවෝ ලෝකෝ විපරිණාම ධම්මෝ පළවෙනි කාරණය. අද්දුවෝ ලෝකෝ විපරිණාම ධම්මෝ ලෝකයේ වෙනස් නොවන ස්ථීර පවතින කිසිවක් නැහැ කියන කාරණය. හොඳට මතක තියාගන්නට ඕන ධර්ම දේශනාව අවසන් වීමට පෙර ආතුව මේ කරුණු කාරණා ටික ඉතාමත් මතකයේ රඳවාගෙන තමන්ගේ මේ ජීවිතය තුළ මේ ජීවිතයෙන් සමුගන්න දවස වෙන තෙක්ම මරණාසන්න මොහොතේ අධ්‍යක්ෂයම් තුලත් මේ ජීවිත ස්වභාවය පිළිබඳව ලෝක ස්වභාවය පිළිබඳව කුසල් සිත් ජනිත කරගෙන පුණ්‍ය සම්භාර ධර්මයන් බලවත් කුසලයක් විදියට උපදවාගත් මේ ජීවිතයේ හැම පිනක්ම බලවත් කුසලයක් විදියට පරිවර්තනය කරන්නට අවශ්‍ය කරන උදාරතර සක්්‍යතා ගුණය නුවණ වීරිය සිහිය ඇතිව මේ ජීවිත ස්වභාවය කිසිම ලෙසකින් ස්ථිරව පවතින ස්වභාවයක් නෙවෙයි. මේ ලෝක ස්වභාවය කිසිම ලෙසකින් ස්ථිරව පවතින ස්වභාවයක් නෙවෙයි කියලා ජීවිත ස්වභාවය පිළිබඳවත් ලෝක ස්වභාවය පිළිබඳවත් හොඳින් තේරුම් ගන්නට වෙන්න හැකියාවක් තියෙන්න පුළුවන් මනසක් තියෙන්නට ඕන. ඒ නිසා 2021 වර්ෂය තුල වසර දෙකකට ආසන්න කාලයක් COVID-19 කියන මේ වසංගත රෝගී තත්ත්වය බිමුව අපි දනින් වැටි මරහඬ තලා ශෝක පරිදේව දුක් දොම්නස් උපායාසවලටපත් නොවේ. ශෝක කිරේ හඬා වැළපේ ඒ වගේම දුක් වේ දොම්නසටපත් වේ ඒ වගේම උපාසයටපත් වේ ආදිය නොකර වීරයවන්තව සිහිනුවණින් කටයුතු කිරීම පිළිබඳව ලෝකයේ පිළිබඳව ජීවිතයේ පිළිබඳව කිසිවක් ස්ථිර නැහැ කියන මෙන්න මේ කාරණය
බුදුරජාණන් වහන්සේ දේශනා කළා සිතා ශරීරය දෙකම එකම ආකාරයෙන් අස්ථිරයි කියලා කල්පනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා හිතා ගන්නටවත් බැරි මම කියන මගේ කියන මමය මාගේ කියන මමත්වයක් ඒ වගේම අනුන් ගැන පවා තමන් ගැන පවා හිතා ගන්නවත් බැරි අස්ථිරතාවයකටපත් වෙලා තිබෙන ස්වභාව දහම් දායාද හතරක් තුල පළවෙනි කාරණේ ආ විදියට මේ අස්ථිරතාව විපරිණාම ධර්මය කියන පළවෙනි කාරණේ මතක කර ගන්නට කියලා කෝරාවිය රජතුමාට රජතුමනි මෙන්න මේ පළවෙනි කාරණේ තමයි ස්වභාව දහම් කාරණා හතරෙන් පළවෙනි කාරණේ තමයි මෙන්න මෙහිම මම පැහැදිලි කළේ කියලා රත්නපාල හාමුදුරුව රජතුමාට සිහිපත් කරනවා. රජතුමනි දෙවෙනි කාරණේ විදිහට ජීවිතේ හැම විටකම යම්කිසි අනතුරකට මුහුණ දී තියෙනවා කිසිම බලවේතෙකුට කිසිම ජගතෙකුට කිසිම වීරයෙකුට කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට ඊශ්වරයෙකුට නතර කරන්න බැරි ස්වභාවයකට පත් වෙලා තියෙනවා අනතුරකට පත් වෙලා තියෙනවා මේ ජීවිතය හා ලෝකය. ලෝකය ගත්තොත් ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝ. ඒ වගේම මිනිසා හා දුක ජීවිතය පිළිබඳ ගත්තොත් සත්වය හා ජීවිත පිළිබඳ ගත්තොත් දුක්ඛෝ පතිට්ඨිතෝ ලෝකෝ. දුක්ඛෝ පතිට්ඨිතෝ ලෝකෝ. ලෝකය දුක මත පිහිටා තිබෙන ස්වභාවය ලෝකයට අයිති කෙනෙක් තමයි මම. අන් අයද ලෝකයේ සමාජිකයෝය කියන ඒ කාරණාව සිහිපත් කරන්න කිව්වා. එහෙනම් ලෝකයට අයිති කෙනෙක් බවට මමපත් වෙනව නම් අන්‍ය සමාජික සමාජිකවන්පත් වෙනව නම් ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝ. කැඩෙන බිඳෙන විනාශ වෙන ස්වභාවය දුක්ඛෝ පතිට්ඨිතෝ ලෝකෝ. කැඩෙන බිඳෙන විනාශ වෙන ස්වභාවය නිසා දුක දොම්නස හඬා වැළපීම ඇති වෙන ස්වභාවය නිරන්තරයෙන්ම උරුමයි කියන එක දෙවනි කාරණාව විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා ඒ අන්තරායෙන් මුදා ගැනීමට අනතුරට දෙවනි කාරණාව තමයි ජීවිතේ හැම විටම යම්කිසි අනතුරකටපත් වීම කියන එක මතක තියාගන්න. රත්නපාල හාමුදුරුව ස්වභාව දහම් කාරණා හතරෙන් දෙවනි කාරණාව විදියට අනතුරක් හැම මොහොතකම අනතුරක් තිබෙනවා. එනිසා අන්තරායෙන් මුදවා ගන්නට තමාටත් බෑ. එය සහාය වීමට බලවතෙකු ජගතෙකු යම් කෙනෙක් මැදිහත් කරුවෙක් බවට අනතුරු වලින් බේරා ගන්නට එනවනම් ඒ කෙනාටත් පුළුවන් කමක් නෑ. හොර හතුරන්ගෙන් දීපල යම් සම්පත් මුදවා ගන්න රජය හෝ රජයට සම්බන්ධ හෝ වෙනත් සංවිධානයක ආරක්ෂක බලයනි ඒත් හැමදාම බෑ. ඒකත් තාවකාලිකයි. ඒ නිසා තමයි දෙවෙනි කාරණාව විදියට තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණ නැවතත් කෝරව්‍ය රජතුමාට මේ මනස්කාන්ත රමණීය වනපියස තුළ රුක්මූල අසුන තුළ වැඩහිඳිමින් රට්ටපාල හාමුදුරුවෝ කෝරව්‍ය රජතුමාට සිහිපත් කරනවා දෙවෙනි කාරණාව ස්වභාවදහම් නියමයක් විදියට අනතුරු වලට මුහුණ දීමට සිදුවීම. ඒ අනුව හැම කෙනෙක්ම කාටවත් පිහිටක් වීමට බැරි කොතෙකෝ සොර සතුරු පීඩා අන්ත අසරණ තත්ත්වයට පත්වීම විපත් හරදර වලට පත්වීම ජීවිතයේ ඉදිරියේ පවතින ස්වභාවයක් විදියට මේ අනතුරු විපත් කරදර පිළිබඳව
Sobawa dharma karana wak widiyata desana kala sobawa daham vipat hora haturu vipat pudgala vipat me hama deyak mana tulakata patthima e tula me anaturakata muhuna di athi bawa kiyana karanawa tula di budhurajanan wahanse desana kota wadala pinnatuni vena ayata taba tamaage maapiyange dudaruwange wat දූදරුවන්ගේ මාපියන්ටවත් මෙන්න මේ අනතුරු වලින් බේරෙන්න බෑ. ඒ අනතුරු තුනක් ගැන පෙළ දහමේ සඳහන් වෙනවා දෙවෙනි දහම් ස්වභාව දහම් කාරණාවේදී අනතුරු තුනක් පිළිබඳව. ඒ තමයි අපි මේ කාලේ අත්දකින COVID-19 නව කොරෝනා වසංගතය හා ඒ වටා ගෙතුණු ප්‍රභේදගත වසංගත රෝග ප්‍රභේදයන් එක්ක මුහුණ දෙන අනතුරු ලෝකයක් ලක්ෂ 42කට වැඩි ප්‍රමාණයකින් ඉක්මවා යන මේ මහා වසංගතයෙන් මිය ගිය ප්‍රමාණයෙන් ඒක හොඳට සක්සුදක්සේ පැහැදිලි වෙන කාරණාවක් ඒ අනුව මේ අනතුරකට මුහුණ දී ඇති පුද්ගලයා සහ මේ ලෝකය තුල අනතුරු ස්වභාවය විපත්තීන් තුනක් විදියට තුන් බිය විදියට දක්වනවා ජරා බිය ව්‍යාධි බිය මරණ බිය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පළවෙනි අනතුර විදියට ජරා බිය ජරම්පි පත්වා මරණ ජරාවට පත් වෙලා හෝ ක්‍රමානුකූලව ඒ අනතුර කෙලවර වෙන්නේ රෝගයකින් ජරාවටපත් වෙලා හෝ ජරාවටපත් වෙලා රෝගය පැලඳිලා හෝ මරණයටපත් වෙනවා. එනිසා ජරා ව්‍යාධි මරණ යන තුන් බිය තමයි අනතුරු විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ අනුව ලෙඩකට බේත් සාතු කොතරම් තිබුණත් රෝහල් වෛද්‍යවරු හෙද සේවක සේවිකාවන් සාත්තු නායක මේ කිසි කෙනෙක් හිටියා ලෙඩට බේත් හේත් මේ හැම තාක්ෂණික මිල මුදල් ආදී මේ හැම දෙයක්ම තිබුණත් අසාධ්‍ය රෝගවලට ඒකකින්වත් වැඩක් වෙන්නේ නැහැ කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන් කාලයක් එනිසා ජරාවට පත්වීම ඊළඟට ව්‍යාධියට පත්වීම ඒ නිසා රෝගෝ බලං හරති මච්චුවකානමයි රෝගයන් ව්‍යාධීන් උග්‍ර වෙලා බලවත් වෙලා අසාධ්‍ය තත්වයට පත් වෙලා මාරයාට මාරයාගේ වසඟයට පත්වීමේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ වලක්වා ගත නොහැකි දෙයක් විදිහට දේශනා කළා අර ඉහතින් කාරණා කරේ අන්තරායෙන් මුදවා ගන්න කිසි කෙනෙකුට බෑ. දැන් ඉන්දියාවේ ගංගා නම් ගඟ අසබඩ දේව ප්‍රතිමා විවිධාකාරයේ විවිධ දෙවියන් නිරූපණය කරන ප්‍රතිමා දසදහස් ගණනින් නෙවෙයි ලක්ෂ ගණනින් ගෙවල් වල පිහිටා ඇදහිලි විශ්වාස බවට පත් කරගත්තු දේව ප්‍රතිමා බොහෝසෙන් ගංගා අසබඩට ගෙනහිල්ලා සමහර ඒවා ඉහ වහා ගන්න බැරුව තමන්ගේ මානසික පීඩනයත් එක්ක මගේ අම්මා බේර ගන්න බැරි වුණා මගේ තාත්තා බේර ගන්න බැරි වුණා මගේ බිරිඳ බේර ගන්න බැරි වුණා මගේ සැමිය බේර ගන්න බැරි වුණා මගේ ලේ කැටි දුව පුතා ඒ වගේම දරු පැටිය බේර ගන්න බැරි වුණා මගේ සහෝදරය බේර ගන්න බැරි වුණා මගේ මිතුර බේර ගන්න බැරි වුණා කියන අඳෝනාත් එක්ක හඳා වැළපෙමින් මේ කිසිවකින් වැඩක් නැහැ මේ මට පිහිට උනේ නැහැ මේ දෙවියන් කියලා වැඩක් නැහැ කියන මතයෙන් විශේෂයෙන්ම මෙන්න මේ අන්තරා අනතුරු වලට මුහුණ දෙන ස්වභාවය වළක්වන්න බෑ හැම කෙනෙක්ගේම අභිමුව හැම කෙනෙක්ගේම ජීවිතය තුළ
මේ අනතුර කියන දේ තියනවා ඒ වළක්වන්න කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඒකයි මේ රට්ඨපාල සූත්‍රයේදී අංගුත්තර නිකාය රට්ඨපාල සූත්‍රයේදී මතක් කරන්නේ අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ කියලා. අනබිස්සරෝ කිව්වේ වෙන කිසිම జగතේකට බලවතේකට අනතුරු වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒක ධර්ම නියාමයක්, ස්වභාව දහම් නියාමයේ ප්‍රභේදයක්. ඒ දෙවෙනි නියාම ප්‍රභේද දහම් නියාම අනතුරුක ඉන්න අපිට ඒ අනතුරු වළක්වන්න අනතුරු වලින් බේරෙන්න පුළුවන් කමක් නැහැ. ඒ ජීවිතයට ලෝකයට මේ මනස තුල වීරවන්තව සිහියෙන් නුවණින් එයට අනතුරක් ඉදිරියේ අනුතරට මූණ දීමේ හැකියාව පවත්වා ගන්නට ඕන කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා එයට පිළිතුරු දෙන්නට තමන් අදහන ආගම දහම පසුගාමී ආකල්පවලින් ඍණාත්මක ආකල්පවලින් ඕ එහෙම නැත්නම් විවිධ ආවේගශීලී ආකල්පවලින් ප්‍රායෝගික ක්‍රියාත්මක ගලේවා සාර්ථක වෙන්නේ නැහැ. ඒ අන්තගාමී පිළිවෙත් විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ ජරා බිය, ව්‍යාධි බිය, ඊළඟට මරණ බිය, මේ තුන් බිය තමයි අනතුරු විදියට ජීවිතයට ලෝකය තුල ජීවත් වෙන දුර්ලභම මිනිස් උපතක් දායාද කරගත්තු අපිට විශේෂයෙන්ම සිහි බුද්ධියෙන් සති සම්පජඤ්ඤයෙන් කම්ම ඵල උලාර සිතුවිල්ලෙන් එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරයෙන් කම්පල ඇදහිමේ බුද්ධියෙන් කර්මය කර්මඵලය විශ්වාස කොටගෙන කර්මය කිව්වේ මෙතන කුසල කර්ම. ඒ වගේම අකුසල කර්ම. කුසල කර්ම වල ක්‍රියාත්මක වීමත් අකුසල කර්ම වලින් වැළකීමත් තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. එනිසා ඒ සඳහා අවශ්‍යම කාරණා විදියට සිත තමයි වටින්නේ. එනිසා මනසින් සිදු කරන කුසල කර්ම දියුණු කරගන්න. ඒ වගේම කයින් සිදු කරන කුසල කර්ම දියුණු කරන්න. වචනයෙන් සිදු කරන කුසල කර්ම දියුණු කරන්නට ඕන. එයට විරුද්ධ වූ අකුසල කර්ම 10න් කර්මපතයක් තියෙනවා. ප්‍රාණඝාත පරද්දබ්බං මුසාවාදංච මේ ආදී වශයෙන් දීර්ඝ විස්තර කිරීමට හෝරාව තුල වේලාව නුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අනතුරු වලින් බේරෙන්න නම් දස කුසල කර්මපතය තුලින් කුසලය බලවත් කර ගැනීම තුලින් සාංසාරික දුක්ඛයන්ගෙන් සදාකාලිකව නිවිසනසෙන්නට පුළුවන්කම තියෙන ප්‍රායෝගික වටිනා ධර්ම කාරණා තුනක් තුළ මෙන්න මේ සිත, කය, වචනය තුන්දර සංවර කර ගැනීමේ පිළිවෙත පිළිබඳව තමයි තවදුරටත් සවිස්තරාත්මකව රට්ඨපාල හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ කාරණා කෝරව්‍ය රජතුමාට සිහිපත් කළේ. ඒ අනුව දෙවැනි කාරණාව අනතුරකට මුහුණ දීමේ ඒ ස්වභාවය හොඳින් තේරුම් ගන්නට දේශනා කළා. ඒ වගේම මෙන්න මේ ආකාරයෙන් තුන්වෙනි කාරණාව විදියට ධර්ම ස්වභාව ධම් කාරණා හතරෙන් තුන්වෙනි කාරණාව විදියට තමාගේ කිය කියා අයිති කරගෙන ඉන්න කිසිවක් නැහැ කියන එක. මගේය මාගේය කියලා අයිති කරගෙන ඉන්න කිසිම දෙයක් කිසිම කෙනෙක් අයිති කරගෙන ඉන්න පුළුවන් කමක් නැහැ ස්ථිර සාරව. එනිසා කීය කියා තමන්ගේ අයිතිය හඟව හඟවා කිසිවක් නැහැ. එහෙම අයිති කරගෙන තමන්ගේ අයිතියක් තමන්ගේ සන්තක බවක් ඇති කරගෙන ඉන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අනේකක් තබා
ස්වකීය ශරීරය පවා අකමැත්තෙන්ම අතහැර දමා අපට යන්න සිදු වෙනවා කියන කාරණාව තමයි මෙතෙන්දී මමය මාගේ කියලා මමත්වයෙන් අයිති කරගෙන ඉන්න බැරි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ආදරය කළ මමත්වයෙන් සිතින් කයින් බදාගෙන සිටි සියලුම දේ අතහැර දමා හිස්සතින් නොදන්නා පරලොවකට තනිව යන ගමනක තමයි මරණය කියන සදාතනික ධර්මතාවය මේ කොරෝනා වසංගතය හරහා ලෝකයටම කියා දුන්නු පාඩමක්. එනිසා විහෙස වී උපයාගත් දුර්ලභ වූ මනුසත් සුගතිය අපට දායාද වෙලා තියෙනවා. විහෙස වී උපදවාගත් දුර්ලභ වූ මනුසත් සුගතියක් තමයි අප තුල තියෙන්නේ. එනිසා ඔබවට සෑම අතින්ම මාරාන්තික පොකුරු බෝම්බ පුපුරා යන දවස් තමයි මේ තියෙන්නේ. කෝවිඩ් පොකුරු පොකුරු විවිධාකාරින් ආසාදිත පොකුරු විදියට නම් කරන. ඒ වාගේම විවිධ ලෝකයේ ලෝකයා විවිධ පොකුරු බෝම්බ ලෙඩ රෝග පොකුරු ඒ වාගේ විවිධ විපත්තිදායක අන්තරාදායක නිෂ්පාදනය කළ පොකුරු යුද ගැටුම් කලකෝලහලවලට භාජනය වන පොකුරු මේ හැම දෙයක්ම ඒ වාගේම හිත පිපිරි පිපිරි තණ්හා මාන දෙට්ටි නිසා ඇතිවන ඒ මනෝමූලිකව ඍණාත්මක ආකල්ප තෘෂ්ණාව මූලික කරගෙන ඇතිවන චේතනා අකුසල පොකුරු මේ හැම දෙයක්ම තථාගත බුද්ධ දේශනාව තුළ පිහිටා රට්ඨපාල හාමුදුරුවෝ රට්ඨපාල මහරහතන් වහන්සේ කෝරව්‍ය මහලු රජතුමා අවුරුදු 80ක් වියදී මේ මහරජතුමාට මේ දේවල් තමන්ට ග්‍රහණය කර ගන්නට බැරි වුණාට තමන්ගේ ජීවන අධ්‍යක්ෂින් තුල අවුරුදු 80ක තමන්ගේ රජ පෙළපතේ ජීවිතය තුල යම් කාරණාවක් තේරුම් ගත්තා. ඒ අනුව කුසල සම්පත්තිය දුර්වල වී ගිය කාලයක් තමයි විපත්ති බහුල මේ කාලේ. ඔබත් මමත් ඔබ අප හැමෝමත් කුසල සම්පත්තිය දුර්වල වී ගිය කාලයක රට්ඨපාල හාමුදුරුවෝ රට්ඨපාල සූත්‍රයේදී කෝරව්‍ය රජතුමාට මෙන්න මේ තුන්වෙනි කාරණාවේදී සිහිපත් කළ තමාගේ යැයි ගත හැකි කිව හැකි අයිති කර ගත හැකි කිසිවක් නැහැ කියන කාරණය. එනිසා බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් වූ ධර්මය තුළ ස්වකීය ශරීරය පවා මේ නිර්පද්‍රිතව ඉඳලා තව සුළු මොහොතකින් මියදිලාම භූමියට පතිත වන ස්වභාවය ඉතාම ආසන්න කාලයක් වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා අකමැත්තෙන්ම අතහැර දමා අපට යන්නට සිදුවෙන මේ ආදරය කළ ඒ වගේම සමීපතයන් හැම කෙනෙක්ම දාලයන්ට තියෙන කාල පරාසයක් විදියට නිරන්තරයෙන්ම දුර්ලභ මිනිස් උපත තුළ කුසල සම්පත්තිය දුර්වල වී ගිය කාලයක් තුළ මේ කාලයේ බහුලව මේ බව දැනගෙන බලවත්සේ වීරිය කරන්න අවශ්‍යයි කියන එකයි හීන වීරිය එහෙම නැත්නම් වීරිය හීන වෙලා වීරිය දුර්වල වී ගිය දුර්වල කරගෙන තිබෙන ජීවිත චර්යාවන් තුළ කුසල සම්පත්තිය දියුණු කරගන්නට බුදුරජාණන් වහන්සේ මේ කාලයේ වෙන කවරදාටවත් වඩා උත්සාහවන්ත වෙන්න කියන එක දේශනා කොට වදාලා. ඒ වාගේම හතරවෙනි කාරණාව විදියට රට්ඨපාල සූත්‍රයේදී සිහිපත් කළා තමා මදිකම අපේ හිතේ හැටි මැදහත්ව සිතා බලන්න කියලා. ඒ කියන්නේ හතරවෙනි කරුණේ තුල තමන්ගේ කියලා හිතන් ඉන්න දේවල් තමන්ට අයිතිය කියලා හිතන් ඉන්න දේවල් අනේ මට මදි අනේ මට
තියන අයිතිය තහවුරු වෙලා නැහැ තවම කියලා ඉඩකඩම් ගේදර වතු පිටේ යාන වාහන ආශ්‍රිතය පෙම්වතාට පෙම්වතිය පෙම්වතියට පෙම්වතා ඒ වගේම දුවා දරුවන්ට දෙමව්පිය දෙමව්පියන්ට දුවා දරුවන් ඒ වගේම ගුරුවරයාට සිසු සිසුවිය ගුරු වරියට සිසු සිසුවිය ඒ වගේම සිසු වාට සිසුවියන්ට ගුරුතුමා ගුරුතුමිය මේ විදියට සමාජීය වශයෙන් පුජ්‍යල වස්තු මේ හැම දෙයක්ම තමන්ගේ කියලා තිබුණට මේ දේවල් මට මදි පුංචි කමක් මේ අයිති වෙලා නැහැ තවම මේ දීපල මේ මිල මුදල් මට තාම අයිති නැහැ සින්නක් කර නැහැ මාසන්තක නැහැ මේවා තහවුරු කර ගන්න ඕන කියන එක ඌනෝ අතිත්තෝ ලෝකෝ තණ්හා දාසෝ හතරවෙනි කාරණාව ඒ නිසා තණ්හාවට දාසයෙක් බවට පත් වෙලා ඉන්නේ තණ්හාවට වසඟ වෙලා ඉන්න කෙනෙක් බවට පත් වෙලා ඉන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අතෘප්තිය අහේනිය තමයි කෝතාම මට මදි තවම මට තව දේවල් තව වස්තු සම්පත් මිල මුදල් මේ දේවල් මට අයිති වෙන්න ඕන කියන දේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ ස්වභාව ධර්ම නියාමයේ පුද්ගල සන්තානයේ චිත්ත සන්තානයේ තුල සිත තුල පැලපැදියම් වෙලා තියෙන ඒ කාරණාව ස්වභාවයක් හැබැයි එය නිරන්තරයෙන්ම තේරුම් ගත යුතු පින්නතුනේ ධර්මයෙහි විග්‍රහ වෙන්නේ හිල්ලු පළුදු දිราපත් වී ගිය නැව හිල් වෙලා පළුදු වෙලා දිราපත් වෙලා ගිය නෞකාව අනර්ථකාරී බව දැනගෙන අපේක්ෂා බංගත්වයෙන් එය නෞකාව පිළිබඳ අපේක්ෂාවක් නැතුව අපේක්ෂා බංග වෙලා අපේක්ෂාවක් නැතුව අතහැර යන නැවහිමිය නැවේ අයිතිකාරයා වගේ ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හිල් වෙලා පළුදු වෙලා දිราපත් වෙලා ගිය නැව අනර්ථකාරී බව දැන දැන අපේක්ෂා බංගත්වයෙන් අතහැරලා යන නැවහිමියා වගේ අපේක්ෂාවක් නැතිව ආසාව අතහැරලා දාලා යන නැවහිමියා වගේ වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. රට්ටපාල හාමුදුරුව කෝරව්ය රජතුමාට මෙන්න මේ කාරණා තුන විග්‍රහ කරලා පෙන්눔 කළා. ඒ අනුව තමයි අද්දෝ ලෝකෝ විපරිණාම ධම්මෝ සියල්ල වෙනස් වී වෙනස් වෙලා ස්වභාවයටපත් වෙන වෙනස් වීමේ ස්වභාවය අස්ථීර බව අංක 1. ඒ වගේම අත්තරානෝ අත්තනෝ ලෝකෝ අනබිස්සරෝ අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ කිසිම දෙයක් බලවත් බවක් ඇති කරගෙන ඒවා අනතුරු වලින් බේරිලා ඉන්න බේරා ගන්න අනතුරු වලින් බේරලා අනතුරු නැතුව ඉන්න බෑ ජගති කුටවත් අනතුරු වළක්වන්න බෑ කියන දෙවෙනි කාරණාව ඒ වගේම ඊළඟට දේශනා කළ සබ්බම් පහය ගමනීය සියල්ල අතහැරලා දාලා යන්න වෙනවා තුන්වෙනි කාරණාව හතරවෙනි කාරණාව විදියට තමයි ඌනෝ අතිත්තෝ ලෝකෝ තණ්හා දාසෝ සියල්ල තුල හැම දෙයක්ම තුල අතෘප්තියෙන් අහේනියෙන් ඉන්න වෙනවා මෙන්න මේ ධම්ම නියාම කරුණු කාරණා හතර හොඳින් හිතටගෙන අර අවසානයට කියපු කාරණාවත් එක්ක අත්තසාලිනී ධම්මසංගණී ප්‍රකරණ අටුවාව තුල නිදාන කතාව තුල තියෙන කාරණාවක් තමයි සිහිපත් කළේ මේ රට්ටපාල සූත්‍ර දේශනාවට සමගාමී මේ කාරුණු කාරණා හතරත් එක්ක නැවහිමිය හිල් වෙලා පළදු වෙලා දිราපත් වෙච්ච නැව අතහැරලා යනවා වගේ සිදුරු නවයක් සැදී තිබෙන මේ ශරීරය අතහැරලා නිරතුරුවම කුණු ගලා යන ඇඟ නම් වූ දුක් නැව අතහැරලා යන්නට ඔබත් මමත් හැම මොහොතකම අවශ්‍ය කරන උතුම් වූ කුසල සම්පත්තිය තුල පිහිටා කටයුතු කරන්න දේශනා කළා. දෙකන් සිදුරු
නාස්‍ය දුරු දෙක මුඛය අදෝ මුඛය මල මුත්‍ර පිට වෙන මේ කුණුලේ සැරව වැගිරෙන සෙම් සොටු වැගිරෙන කබ කඳුළු ඒ වාගේම කලාඳුරු මේවා වැගිරෙන මේ අසූචි සෑම මොහතකම සජීවීව ඒ වාගේ පන තියන මොහතක පන නැති උනාම පණුවන්ගෙන් සිලිසිලිගා භූමියට පස් වෙලා ඒ මොහොතේ බොහෝ සෙයින් කුණු ගඳ ගහමින් දිරාපත් වෙන මේ පැත්තකට දාලා දිරා යන දරකැබැල්ලක් බවට පත් වෙන ශරීරයේ වටිනාම විඥාන සම්පත්‍ය කුසල සම්පත්‍යක් බවට පත් කර ගන්න සිදුරු නවයක් සැදී තියෙන මේ නිරතුරුවම කුණු ගලා යන ඇඟ නම් වූ දුක් නැවත හැරලා යන්න හැම මොහොතකම කුසල් දහම් කුසල් සිතුවිලි වල කටයුතු කරන්න කියලා දේශනා කළා. ඒ නිසා ධර්ම අවවාදය සිද්ධ කරලා විනාඩි මිනිත්තු කිහිපයක් අවසානයේ අපි රත්තපාල සූත්‍ර දේශනාව ඇසුරින් මේ ධර්ම දානමය පින්කම සිදු කර ගන්නට භාග්‍යවන්ත වුණේ NSB M හරිත සරසවියේ ශිෂ්‍ය ප්‍රජාවන්ගේ එකතුව හරිත සරසවියේ ඇදුරු මඩුල්ල සමගින් NSB M හරිත සරසවියේ ශිෂ්‍ය ප්‍රජාව විශේෂයෙන්ම 19.1 Facebook page නමින් හඳුන්වන මුහුණු පොතේ තාක්ෂණික sannivedana පිටුව නේද? එතකොට මේ පිටුවේහි සඳහන් සම්බන්ධ වෙන මේ අධ්‍යයන වර්ෂයේ දුවා දරුවන් වගේම විශේෂයෙන්ම මේ ඇඩ්මින් වරුන් විදියට ක්‍රියා කරන ඒ දුවා දරුවන් වගේම ඒ සමාජික සමාජිකා පිරිසක් ඒ වගේම අන්තර්ජාලය හරහා මුහුණු පොත හරහා සම්බන්ධ වෙන ධර්මාශ්‍රවණාභිලාෂේ ඒ සියලුම පින්නතුන් පින්වතියන් ඔබ අප හැමෝම අප්‍රමාදීව කුසල් දහම් වඩන්නට අවශ්‍ය කරන කාල පරිච්ඡේදයක මේ ලෝකයක් හඬව හඬවා ඒ වගේම ජීවිත කෝටි ප්‍රකෝටි බිලියන ගණනින් හඬව හඬවා දුක් දුම්නස් වලින් තැවි මිරිකි පොඩි වී යන මේ කාලයක අපි හැම මොහොතකම අප්‍රමාදීව කුසල් දහම් වඩන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළ චරිතබ්බම් බ්‍රහ්මචරියං කත්තබ්බං කුසලං බහුම් චරිතවත් ජීවිත ගත කරමින් ඒ වගේම බොහෝ කුසල් දහම් සිද්ධ කරන්නට අවශ්‍ය වෙනවා දුසිරිත වලින් වැළකීලා යහපත් සිරිත යහගුණ වගාවන් තුළින් තම ජීවිතේ පෝෂණය කරගන්නට කියන ඒ වටිනා වූ පණිවිඩය දෙමින් අද මේ හෝරාව තුළ දේශනා කළ සද්ධර්මානුශාසනාව අංගුත්තර නිකාය රට්ඨපාල සූත්‍රයේ ඇසුරින් කෝරාවිය රජතුමාට දේශනා කළ ඒ රට්ඨපාල හාමුදුරුවෝ සමගින් ඒ පුරාණ සංවාදයත් එක්ක සිහි කරලා සිහිපත් කරපු මේ කරුණු කාරණාතික අස්ථීරතාවයත් ඒ වගේම මේ ජීවිතය තුළ අනර්ථ කර බවට පත්වීමත් ඒ වගේම සියලු දේවල් වල විපරිණාමයක් සියල්ල අතහැරලා දාලා යන්නට වෙන ගමනක් ඒ වගේම මේ තෘෂ්ණා අධික ස්වභාවයන් තුළින් ජීවිතයට පවතින මේ දැඩි බලපෑමත් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මෙන්න මේ තෘෂ්ණාධික ස්වභාවයන් අතර අද වර්තමාන සමාජය තුළ කාමුකත්වයට අධිකව ඇබ්බැහි වෙලා තණ්හාමාන වැරදි දෘෂ්ටීන්ගෙන් තණ්හාවෙන් මැනීම් වලින් මේ අතෘප්තිකරව ජීවිතය ගත කිරීම තුළ පවතින බොහෝ දුක් දොම්නස් වලින් පීඩිතව ජීවිතය
අභාග්‍ය සම්පන්න වීම ඒ නිසා ඝෝර භයංකර කටුක අධ්‍යක්ීම් වලට මුහුණ දීමට අපිට සිදු වෙනවා ඒ නිසා අර්ථවත්ව ගත කරන්නට වෙන කවර දාටවත් වඩා දැන උගත් ශිල්ප ඥාන ලබා ගන්නගෙන දුරදර්ශීව කටයුතු කරන පිරිසක් විදියට මේ හරිත සරසවියේ තරුණ දරුවන් දරුණ දූල පුතාලා විශේෂ කොට වශයෙන් මේ සඳහා ධර්මයට ලැබිව මේ තුලින් විශේෂයෙන්ම තම සමීපතම පිරිසක් විදියට අරමුණු කරගෙන ඒ අයට පින්පෙත් අනුමෝදන් කිරීමට සිදු කළ උතුම් වූ ධර්මානුශාසනා ධර්මදේශනා ධර්මදානමය පින් බලය හේතු වාසනා වේවා ඒ අභිමතාර්ථයන් අරමුණු කර්ම කාරණා සඵල වේ හැම කෙනෙකුටම සුවසහනය නිදුක් නිරෝගී සුවපත් භාවය මෙලොව සැනසීම පරලොව සුගතිය එවාගේම සසර දුකින් අත මිදී නිවන් අවබෝධයම වේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියන උතුම් වූ සද්ධර්ම දේශනාවේ සදැති දායකත්වයේ දරන්නට යෙදුන NSBM හරිත සරසවියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකතුව මුහුණුපතහරහ ඒ වටිනා වූ ධර්ම සම්නිවේදනයෙන් ධර්ම ශ්‍රවණයට සහභාගී වූ ඒ සියලු දෙනා සමගින් හරිත සරසවියේ ඇදුරු මඩුල්ල මුල් කොටගෙන ඒ හැම කෙනෙකුටම ආශිර්වාදය නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා මුඛ්‍ය ප්‍රධාන අරමුණ මුඛ්‍ය පරමාර්ථයේ වශයෙන් අගෝස්තු 15 වෙනි දින කොරෝනා වසංගත රෝගී තත්ත්වයෙන් මිය පරලෝ යාන්ට ඉදුන වසර 24ක් වයසැති තරුණ වටිනා කියන උතුම් ජීවිතයක් විදියට සසිත දිනෙල්ක තරුණ පුතණුවන්ට පින්වත් හරිත සරසවි සිසු දරුවන්ගේ සොහොයුරෙක් මිතුරෙක් විදියට එතුමානන්ට භවගාමී ජීවිතේ සකවත් කරගන්නට මේ පින්පෙත් අනුමෝදන් කිරීමයි එවැගේම මීට අවුරුදු එකහමාරකට පෙර මියගිය 59 වියේ පසු ඒ ජිනදාස පියාණන්ට එනම් ඉසාර බුද්ධික තරුණ පුතණුවන්ගේ පියාණන්ට පින්පෙත් අනුමෝදන් කිරීම භවගාමී ජීවිතේ සකවත් කර සුගත ස්වර්ග සංඛ්‍යාත් දිවසේපතට පැමිණෙන්නට පින්පෙත් අනුමෝදන් කිරීමේ අරමුණ කාරණාව මුල් කරගෙන ඊළඟෙම මීට මාස 4කට පෙර මියගිය 59 වන වියේ පසු දිස්නා කුමුදුනි මෑණියන්ට පින්පෙත් අනුමෝදන් කරන්න විහාරා තිලකරත්න ඒ දියණියගේ මෑණියන්ට පින්පෙත් අනුමෝදන් කරන්න එවැගේම NSBM සරසවියේ ශිල්ප ශාස්ත්‍ර මඟ පෙන්වීම ලබා දෙමින් කටයුතු කරලා බොහෝ කැපකිරීම් සිදු කරමින් ඉන්න අඳුරු මඩුල්ලේ නමින් මියගිය එවැගේම NSBM හරිත සරසවියේ 19.1 ඒ ශිෂ්‍ය කණ්ඩායමේ අධ්‍යන වර්ෂයට අදාළ ඒ තරුණ පුතුන්ගේ ඒ සංසදයේ මෙන්ම හරිත සරසවි සිසුන් සියලු දෙනාගේ නමින් මියගිය මෞද මෞපිය ඥාති හිතයිසී සියලු දෙනාට පින්පෙත් අනුමෝදන් කිරීමට කොරෝනා වසංගත රෝගී තත්ත්වයෙන් දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත ලක්වැසි ලෝවැසි සියලු දෙනා අතරේ යම් කෙනෙක් පින්පෙත් අනුමෝදන් වේද අනුමෝදන් වේවා ඒ අය සුගති ගාමියත් බව ලබත්වා අපේ ආදරණීය ඥාතීන් මෙන්ම ඒ ආදරණීය හිතමිතුරන් ඇතුළු මියගිය සැම බුදුන් දැක නිවන් දකිත්වායි ප්‍රාර්ථනා කරල පින්පෙත් අනුමෝදන් කරමු ගාථා කියමු ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එවාගේම
සියලු දිව්‍ය බ්‍රහ්ම රාජවරු පින්පෙත් අනුමෝදන් වේවා ලෝක වසංගතයක් හෝ කොරෝනා වසංගත රෝගී තත්ත්වයෙන් වියෝ ලක්වැසි ලෝවැසි සියලු දෙනාට අපි පින්පෙත් අනුමෝදන් කරනවා වගේම මේ කොරෝනා රෝගී තත්ත්වයෙන් පීඩා විඳින්මින් ප්‍රතිකාර ලබන සියලු දෙනාට ඉක්මන් සුව සහනය වේවා සියලු දෙනාට මේ කොරෝනා රෝගී තත්ත්වය තුරන් කොටගෙන සියලු දෙනාට සුව සහනය ආරක්ෂාව රැකවරණය සැලසේවා ඒ සඳහා සියලු දිව්‍ය බ්‍රහ්ම රාජවරුන්ද පින්පරුවක් වශයෙන් පින්පෙත් අනුමෝදන්ව ආශිර්වාදයේ සලසත්වා උතුම් නිවනින් සැනසෙන්නට පින්පරුවක් වශයෙන් මේ පින් අනුමෝදන් වෙත්වා නිවනින් සැනසෙත්වායි සියලු දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරමු ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක ශාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු තං සදා පින් බලාපොරොත්තු වන ඥාති හිතයිසේ නම් සඳහන් කළ නොකළ හැම කෙනෙක් මෙන්ම හිතවන්ත හිතවන්ත ආදී සැමටද පින් ලැබේවා සුගති ස්වර්ග සංඛ්‍යාත දිව්‍ය සපතට පැමිණ නිවනින් නිවී සැනසෙත්වායි ප්‍රාර්ථනා කරමු සබ්බේ සත්තාච භූතාච හිතාච අහිතාච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයං තුසිවං පදං ධර්මාශ්‍රවණානිසංස වශයෙන් ලබාගත් උතුම් පින් බලයෙන් NSBM හරිත සරසවියේ අඳුරු මඩුල්ල සමගින් පින්වත් සරසවී සිසු දූ දරුවනි ධර්මාශ්‍රවණය කළ පින්වත් සත්පුරුෂ සාදු ජනේනි ඔබ හැමට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා සියලු රෝග දෝෂ භය උපාද්‍රව දුරු වේවා සසර දුකින් අත මිදී උතුම් අමා මහ නිවන් සුවම අවබෝධ කර ගන්නට වහවහ ඉක්මන් භවයකදී මියත් භවයේදීමත් ඉක්මන් භවයකදී හෝ චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටත් මේ පින් පාරමිතාවක් හේතුපනිස්රේ වේවා කියලා සාදු කියන්න කොරෝනා වදුර දුරවේ සැමට සුව සහනය වේවා සුඛී හෝතු අභිවාදන සීලිස නිච්ඡං හොද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංතේ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතෝ